රජයේ තීරණයක් ගත්ත ග්ලයිෆොසේට් නවත්තා. ගිය රජයේ කාලේ මං ආණ්ඩුවත් එක්ක හැප්පුණේ මේ කාරණේ නිසා. අන්තිමට මේක තහනම් කළා. මේ ආණ්ඩුව කරපු හොඳ යයි කියන්න තියෙන එකම දේ ඔච්චරයි. මේ ආණ්ඩුවේ මෝඩ උපදේශකෝ ටික කියනවා තන්නේ පෙරදුනි මේක හන්දලු කියලා. දැන් ඍජුව පෝර දෙන්න තීරණය කළා තියෙනවා. තහනම් කරපු වස ටික ආපහු දෙන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ කරපු හොඳම දේ මේ ආණ්ඩුව දැන් ආපසු හරවලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ හොඳයි කියන්නේ අද කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. විවස්ථාවක් ගෙනව රට බෙදෙනු. ජාතීන් අතර අවිශ්වාසය ඇති කළා. රටේ තිබිච්ච වරාය විකුණලා දැම්මා. හැමතැනම බියර දාන්න කතා කළා. රාජ්‍ය භාණ්ඩාගාරයේ මංකොල්ල කෑවා. ඒක කියන්නේ ජනාධිපතිතුමාමයි. මුදල් නැමැති අයින් කරනවා මංකොල්ලකාරී කියලා. ඒව තමයි මේ ආණ්ඩුව පරදින්න හේතුන. මෝඩ උපදේශකයෝයි මේ වල්නාශක ගෙන්නන කෝටි ගණන් ලාභ ලබපු මේ ජාවා අලංකාරයෝ ටික එකහු වෙලා මොකද්ද කරේ? ජනාධිපතිතුමත් නොමග යවලා ආපහු මේක ගේන්න ඕනේ කියලා කිව්වා. මේ ආණ්ඩුව මේ මෝඩ තීරණ වෙනස් කරේ නැත්තම් මේ ආණ්ඩුවත් අර කලින් ආණ්ඩුව අනිත් පැත්තට හැවුවා වගේ වැඩිකල් නොගිහිල්ලා අනිත් පැත්තට හරවනවා.